पद्धति संबंधी तरह फोटोसट मे वीडियो दिन कड़ी वीडियो संबंध आवा ఇప్పుడు ఏ వీడియోస్ అందరూ పరిశీలన కరణ కూడా పెద్దగా కరుణ ఏవైతే ఎందు బుడవాను చేసిన అప్పి మొడే సంబంధం కరుపు ఇక విశేష ఆకారేకి ఇక్కరే ప్రయోగేమ భాగమేక విస్నాయ వావేద సంప్రేషణీయ యోగేమ పరంత విస్నాయ పద్ధతి గన పే ఈ కొటస్ కీపయక్ దాంట సాగత్యాదల తీన విస్నాయ పద్ధతి ద అదాలు ఇప్పుడు ఇదిరియేది అనే పద్ధతి నొల్ట పస్సని పాడం దంగలా మింగి కూడా కిల్లి మత్తిపునా प्रतीक चापे मेक संबंध सुषुम्नावे अंशु अंतर्गत अवलंबने सुषुम्ना अवलंबने दिगु दिगु सिलिंडर आकार व्यूह है यानी मेरा सिलिंडर है कोई है गोलाकार है मुझे यानी बैन मेरा सिलिंडर है कोई सिलिंडर आकार है कि मुझे दानों है ये वाके सुबह या तमाम में सुषुम्ना हो तो लो तीन रहा अब देखिए मैं कोई लड़ा वाशी ना कश्यरो तो ले आवाम बने हुए थे दिगु सिलिंडर आकार दूषर द्रव्यू समन्वित नवतम
ශ්වේත ද්‍රව්‍ය දූෂ්‍ය ද්‍රව්‍ය කියලා අපිට පේන්නේ වර්ණයන්ගේ ලාභය සහ තදබය කලාව. මෙහෙම අරස් කඩ ගපුවම අපිට පැහැදිලිව ඒක දකින්න පුළුවන් මේ දූෂ්‍ය ද්‍රව්‍ය මේක මොකද්ද බලපුවම නිකන් එච්චකුණක් වගේ ද්‍රව්‍ය නේ එච්චටති කලාවය දූෂ්‍ය ද්‍රව්‍ය වලින් සම්පූර්ණ වෙනවා සහ ඒ බාහිර තියෙන ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍ය වලින් සමන්විත වෙනවා. ඒතර මෙතනත් අර නියමයම තමයි ශ්වේත ද්‍රව්‍ය ඇති වෙන්නේ ඇයි අපිට ශ්වේත ලාභයෙන් වෙන්නේ ඇයි නියුරෝන වල අක්ෂණයන් මයලීන සහිත අක්ෂණයන් ඒකේ තියෙන හින්දා වැඩිපුර. ඒතකොට දූෂණ ද්‍රව්‍ය විදියට පේන්නේ සෛල දේහ ගොනු විදියට එක් රැස් වෙලා තියෙන නිසා. ඒවා තද පැහැයෙන් පේනවා. ඒකයි හේතුව. ඊට පස්සේ සුෂුම්නාය මධ්‍යනාලය කියලා එකක් ගැන අපි අවස්ථා කිහිපයකදී කතා කරා කලින් වීඩියෝස් වල. මේ තමයි ඒක. මධ්‍යනාලය मध्यनालय එක දිගටම තියෙනවා කවුරුත් එක්කද මේක සම්බන්ධ වෙන්නේ මස්තිෂ්ක කෝෂිකායි කෝෂිකා සමග සම්පතික ව්‍යුහය පිළිලා තියෙනවා මස්තිෂ්ක සුෂුම්නා තරලය. ඒ වගේම සුෂුම්නාවට ආරක්ෂාවක් ලබා දෙන්න තමයි මේ කශේරුවක් පිටන්නේ. දොරස්ති පද්ධතිය යටතේ ඕගලන්ට ඒ ගැන සම්පූර්ණ විග්‍රහයක් කරගන්න තියෙනවා. ඒ කශේරුව ගත්තයින් පස්සේ කශේරුව දෙපස දමනි මගින්නේම මේකට පෝෂණය සපයනවා. ඒ වගේම සුෂුම්නාවට පෝෂණය සපයන කව අවස්ථාවක් වෙන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. එමෙවටත් තියෙනවා මේ මධ්‍යනාලය. ඒ වගේම අපි කලින් කතා කරපු පටල මෙනින්ජිය පටල මේ වටාත් තියෙනවා. හරි වරාශිකාව මධ්‍යජාලාකාර පටලේ හරි අභ්‍යන්තරයේම චීනාශුකාව සහ ඒ අතර අවකාශයේ තියලා තියෙනවා මස්තිෂ්ක සුෂුම්නා තරලය. එතකොට ඒ දේවල් ටික ඉලිටම යනවා සුෂුම්නාවේ ව්‍යුහය ගැන ඔය ටික දැනගන්න. දැන් අපි යමු ප්‍රතීක චාපය කියන්නේ මොකක්ද සහ ඒකෙන් අදහස් කරන්න යන්නේ ගොඩක් දුරට සුෂුම්නාවේ කාර්යභාරය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මම මේ රූප සටහනම ප්‍රයෝගික කරගෙන මොකක් කරන්න යනවද ප්‍රතීක චාපය නිර්මාණය කරන්න යනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න ඕගොල්ලෝ. හරි ප්‍රතීක ජාපය කොහොමද අපි නිර්මාණය කරගන්නේ සකස් කරගන්නේ කියලා. මම මේ ජීවිතයට අදාළව පොඩ්ඩක් රූප සටහන ඇඳීමටත් ගොඩක් යම් කිසි දක්ෂතාවයක් තියෙනවා. චිත්‍ර ඇඳීමේ කියන්නේ මේ නිවැරදිව කොහොමද රූපයක් ඇඳගන්නේ කියලා. ලස්සන වුණාට වැඩක් නැහැ. මේ අවශ්‍ය දේවල් ටික නැහැ. එතකොට මේ සුසුම්නාව තියෙන ආකාරය අනුව දෙහේ සුසුම්නාව තියෙන ආකාරය අනුව දැන් මිනිස්සයා ඉන්නේ මෙහෙම. හරි කොහේ හරි බුදියාගෙන ඉන්නවා නම් එතන බුදියාගෙන ඉන්නකොට මෙහෙම පැත්තක් කපලා අපි මේ බලන්න. හරි එතකොට මෙහෙම දිගට තමයි තියෙන්නේ මේ අක්ෂය ඔස්සේ ඉදිරියට යන අක්ෂය ඔස්සේ. එතකොට එහෙම ඉන්නකොට මිනිස්සයාගේ පිට තියෙන්නේ මේ හරි බඩ තියෙන්නේ මේ හරි උදරේ. එක මෙනි කරගන්න පුළුවන් නේද? ඉතින් නිර්මාණය කරගන්න. මේ මාසේ මුදේ ඉන්නම ඉරටන්. ඒතොර ප්‍රයාගේ හරි පිට තියෙන මේ මේක. ඒකත් අපි කියනවා ප්‍රුෂ්ටි කියලා.
මේ පැත්ත උදරේ dorsal ventral english term හරි පෘෂ්ඨීය පැත්ත උදරීය පැත්ත උදර කියන්නේ ඉතින් උදරයෙන් බඩ තියෙනවා හරි එතකොට දැන් ප්‍රතීක චාපය පටන් ගත්තේ මෙහෙමයි මේ දූෂණ ද්‍රව්‍ය වල ඉඳලා එනවා මාර්ග දෙකක් හරි උදරීය පැත්තට එක මාර්ගයකට පෘෂ්ඨීය පැත්තට එක මාර්ගයකට යනවා ඒ මාර්ග වලට අපි කියනවා මූලය කියලා. හරි මෙන්න මේ මූල දෙක. හරි සුෂුම්නාවෙන් පටන් ගන්න මූල දෙකක් තියෙනවා. ඒවට අපි කියනවා ඒ නමත් උපයෝගී කරගෙන පැත්තත් උපයෝගී කරගෙන පැත්තයි මූලයයි. හරි එනම් උදරීය මූලය. හරි සුෂුම්නාවේ මේ වගේ ස්නායු ගමන් කරන එක එක මාර්ග මූලය. ආරම්භක තැන මේක අරබ ෘෂ්ඨීය මූලේ නම් මේක සෝරි උදරීය මූලේ නම් මේක ෘෂ්ඨීය මූලේ කියන්න පුළුවන් නේද ෘෂ්ඨීය මූලේ ඊට පස්සේ දැන් මෙහෙම ෘෂ්ඨීය මූලයක් උදරීය මූලයක් මේකෙන් පිට වෙනවා ඒ පිට වෙන්නේ මොකක් හරි හේතුවක් ඇතුවනේ හේතුව මේකයි සුසුම්නාව ඇතුලේ තියෙනවා නියුරෝනයක් එක බොහෝ වෙලාවට ද්විද්‍රවයි ද්විද්‍රව ද්විද්‍රව නියුරෝනයක් වෙනවා මේ පැත්තෙන් අපි කියනවා සාමාන්‍යයෙන් සංවේදී නියුරෝනයක් එනවා කියලා මේ පැත්තෙන් ඒ සංවේදී නියුරෝනය ලබා ගන්නවා චාලක නියුරෝනයකට අදාළ එයාගේ උත්තේජනය සංවේදී නියුරෝනයක අග කොහෙද මොකරි සංවේදී ස්ථානයක් නේ මේ සම කියලා අපි ගමු පැහැදිලි නේද එතකොට මෙයා චාලක නියුරෝනය කියන්නේ කාර්ක අවයවයකට එක පේශියක් වෙන්න පුළුවන් प्रसारित व्यूहार प्रसारित स्थान पृष्ठीय मूल गैंग्लियम පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම් ගැන්ග්ලිය කියලා වචනයක් ස්නාය පාඩමත් එක්ක යනවනේ. එතකොට මෙන්න මේ ප්‍රසාරිත ස්ථානයේ පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම්. එතකොට පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම මොකටද තියෙන්නේ? සංවේදී නියුරෝනේ. සංවේදී අවයව වල ඉඳලා එන සංවේදී නියුරෝනේ සෛල දේහය තියෙන්නේ මෙන්න මේ කියන පෘෂ්ඨීය ගැන්ග්ලියම්. එතකොට දැන් මෙතන සංවේදී මොකක්ද විවේකකින් සංවේදී ප්‍රතිග්‍රාහකයකින් උත්තේජයක් ලබා ගන්න අපි කියමු උණුසුම කියලා නේද? ඒතර උණුසුම ලබාගෙන හීට් එක ලබාගෙන මෙයා ඒ උත්තේජය අරගෙන එනවා. ඒතර අරගෙන ආවට මැද ස්නායු බද්ධ තියෙනවා. සුෂුම්නාව කියන්නේ
සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකේ කොටසක්. එයා මේ පණිවිඩය මාරු කරනවා, ඕ මාරු කරනවා මේ ද්විද්‍රව නියුරෝනයට. මේක ද්විද්‍රව නියුරෝනය කියලා අපිට නම් කරන්න පුළුවන්. ද්විද්‍රව නියුරෝනය කියනවා මේ දෙක. ඒතර වෙන්නේ මේකෙදි මොකද්ද? සංවේදී ප්‍රතිග්‍රාහකයකින් යම් කිසි උත්තේජයක් ආවයන් පස්සේ බාහිර පරිසරයෙන් ඒක ලබාගෙන එයා ආවේගය ගේනවා මෙහෙම ගෙනල්ලා මේ ගේන්නේ කොහටද? මධ්‍යස්ථාය පද්ධතියට. එයි මේ සුෂුම්නා මධ්‍යස්ථාය පද්ධතියට අදාළ කොටසක් අපි පැහැදිලි කරගත්තානේ. එයා පණිවිඩය දෙනවා ද්විද්‍රව නියුරෝනයට. මේ ද්‍රව දෙකක් තියෙනවා, ඒකයි ද්විද්‍රව කියන්නේ. හරි, මේ වගේ ලොකු සංවිධානයක සෛල නෙමෙයි ඒවා, අර අතරමැද තියෙන ද්විද්‍රව නියුරෝනයක්. මේකට අපි නමක් කියනවා. ඒ නමක් පොඩ්ඩක් ද්විද්‍රව නියුරෝනය කියනට වඩා හොඳයි. මේක අන්තර්භාර නියුරෝනය කියලා කියනවා නම් හරි. මොකද ඔයගොල්ලන්ගේ පොතෙත් එහෙමයි කියන්නේ. ඇත්තට මේක තාපයට අදාළව සංවේදී නියුරෝන, චාලක නියුරෝන සහ අන්තර්භාර නියුරෝන. ඒක ද්විද්‍රව සෛලයක්. හැබැයි අපි එහෙම නැතුව හරි මෙහෙම කියමු, අන්තර්භාර නියුරෝන. ඒ නමින්ම නැතුව නම් ඒකත් අවුලනේ. අන්තර්භාර නියුරෝන. ඒක දීදර කෙනෙක් කතාව හරි, ඒක වැරද්දක් නැහැ. නමුත් මේකට දෙන නම තමයි අන්තර්භාර නියුරෝනය. ඒක ද්විද්‍රව සෛලය. දැව දෙකකින් යුක්ත සෛලයක්. එතකොට මෙහෙන් එන ආවේගය මෙයාට හුමාරු කරලා එතනින් පස්සේ චාලක නියුරෝනයට යනවා. එතකොට ඒ හුමාරු වෙන ඒවා දැන් දන්නවා උපාගමාරාව හුමාරු කරන්න පුළුවන්. අපි ඒවා කලින් කතා කරලා තියෙනවා. එතකොට ඒ වගේම මෙතෙන්දී අපි තව දෙයක් දැනගන්නට ඕනේ. ඒ තමයි මේ සංවේදී නියුරෝන තව විදිහකින් හඳුන්වන්න පුළුවන් අභිවාහී නියුරෝන කියලා. මොනවයිද අභිවාහී? මෙවම මෙහෙම කියනවා. සංවේදී ඒවා මොනවා කියලා කියන්න පුළුවන්ද? අභිවාහී නියුරෝන කියලා කියන්න පුළුවන්. ඒ වගේම චාලක නියුරෝන ගත්තාම ඒවා අපිට හඳුන්වන්න පුළුවන් අපවාහී නියුරෝන කියලා. මේ දෙකක් කිව්වේ බැරිලා හරි ප්‍රතිගිට අපේට අපවාහී නියුරෝන කියලා ඕගලන්ට යමෝනක් මොකරි බහුවර්ණයක බහුවර්ණයක් හරි. එතකොට ඕගලන්ට කියෙම ගන්න පුළුවන් ඒ කියන්නේ චාලක නියුරෝන ගැන කියලා. හරි, එතකොට චාලක නියුරෝනයකට මේ පණිවිඩය යනවා. මෙහිම පෝෂණත්වයේ වැඩි එහෙම කියලා මේ පණිවිඩය අන්තර්භාර නියුරෝනය හරහා චාලක නියුරෝනයට යනවා. ඒකෙන් කෙලින්ම කාරක අවයවය ඒක තියෙන පේශියට ගමන් කරලා එයා සංකෝචන වීමක් සිද්ධ වෙනවා. හරි, එතකොට එතනින් මොකක් හරි ප්‍රතිචාරයක් ඇති වෙන්න පුළුවන්. ඔය ටික තමයි එතකොට මේ ප්‍රතිග චාපයට අදාළ කොටස් ටික සහ මේ ව්‍යුහයත් අපි දැන් දැනගත්තා. ඒ වගේම ක්‍රියාවලියත් දැනගත්තා. එතන මේ සෛල තුනකින් යුක්තව සිදුවනා වූ මේ සම්බන්ධීකරණය තමයි අපි මේ ප්‍රතිග චාපයකින් විස්තර කරන්නේ. ඒ වගේම මේ ප්‍රතීක චාපය කියන ව්‍යුහය සමස්තය විදිහට ගත්තහම අපි කියනවා සමායෝජනයේ කෘත්‍යමය ඒකකය කියලා. එහෙම නැත්නම් මානව ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක චාපය කියලා අපි සඳහන් කරනවා. මොකද දැන් මූලික ඒකකය නැත්නම් ව්‍යුහමය ඒකකය ගත්තහම නියුරෝන සෛලය. ඒකේ තර්කයක් නැහැ. හැබැයි කෘත්‍රිම ඒකකයේ වශයෙන් සැලකුව නියුරෝනයකට බැහැ ආවේගය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්කම තිබ්බට, ආවේගය උත්පාදනය කරන්න ජනනය කරන්න හැකියාව තිබ්බට සමායෝජනයක් කරන්න නියුරෝනයකට බැහැ තනියම. කොතනකවත් නියුරෝනයක් විතරක් එකතු වෙලා සමායෝජනයක් කරන්නේ නැහැ. ප්‍රතීක චාපය මේ විදිහේ චාපය අනිවාර්යෙන් සකස් වෙන්න ඕනේ. ඒ විදිහේ ප්‍රතිචාරයක් උත්තේජයක් හා ඒ අතර මනා සම්බන්ධීකරණයක් නේ අපි සමායෝජනය කියන්නේ. එතකොට ඒක ඇති වෙනවා. මේ සම්බන්ධීකරණය සමායෝජනය ඇති වෙනවා නම් මේක එක නියුරෝනයක් විතරක් තිබිලා බෑ කොහොමද? ඒකට අනිවාර්යයෙන්ම වැඩුණ ධර්මයේ ප්‍රතිචාරයක්වත් සහභාගී විය යුතුයි. එතකොට තමයි කෘත්‍රිමයේ වශයෙන් ඒකෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙම කියනවා නේද? වැඩක් ගන්න පුළුවන් වෙන විදිහට වැඩක් කරන්න කියන්නේ. හරි. එතකොට ඒකේ තව එක දෙයක් මෙන්න මෙතන මම පෙන්නලා තියෙනවා මේ විදිහට බටයක් වගේ. බටයක් කියන වගේ මේ දෙක විතර නැත්නම් වෙනම දාන්න තිබ්බනේ. එහෙම දානවා. නමුත් මේක පෙන්වෙ පොඩි විශේෂ දෙයක් කියන්න.
දැන් සුෂුම්නාව ගත්තාම සුෂුම්නාවේ මේ විදිහට තමයි ස්නායු විහිදෙන්නේ. දැන් සුෂුම්නාවේ විහිදෙන ස්නායු අපි හැමතිස්සෙම කිව්වා මිශ්‍ර ස්නායු වෙනවා කියලා. කපාල ස්නායු වෙන්න පුළුවන් සාමයේදී චාලක මොනවා වෙන්නත් පුළුවන් මිශ්‍ර වෙන්නත් පුළුවන් කපාල ස්නායු. නමුත් සුෂුම්නා ස්නායු සියල්ල මොන ස්නායු කියලා කිව්වේ මිශ්‍ර ස්නායු කියලා කිව්වා. ඒතර ඒක ඔයගලන් මෙතෙන්දි පේනවා. මිශ්‍ර කතාව නේද? මිශ්‍ර ස්නායු කියුවේ ඇයි කියලා පේනවා. මොකද සුෂුම්නා ස්නායු කියුවාම කෙලිම මෙන්න මෙයා සලකන්න පුළුවන් සුෂුම්නා ස්නායු වගේ විදිහට. එතකොට සුෂුම්නා ස්නායුව මේ විදිහට සැරපුවොත් මෙයා ඇතුලේ කවුද ඉන්නවද? අභිවාහී නියුරෝනයක් ඉන්නවා, චාලක නියුරෝනයක් ඉන්නවා, අපවාහී නියුරෝනයක් ඉන්නවා. ඒ දෙන්නම එකතු වෙලා තමයි සුෂුම්නා ස්නායුව ඇදලා තියෙන්නේ. එතනින්ම පේනවනේ ඒ අනුව කීයක එක මිශ්‍ර ස්නායුවක් කියලා. ඒකත් එක දෙයක් මේ ප්‍රතිග චාපයට අදාළව. හරි. එතකොට ඔය ටික තමයි ප්‍රතිග චාපයකට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දේවල් ටික. දර්ශීය වශයෙන් දර්ශීය ප්‍රතිග චාපය ගත්තාම නියුරෝන් සෛල තුනකින් සමන්විත වෙනවා අපි කියපු විදිහට. ඒ වගේම කලින් කියපු කතාව ටික අපහු දැන් නේද මතක් කරගත්තාම නේද මේ සංවේදී ප්‍රතිග්‍රාහක ඉඳලා මධ්‍ය ස්නායු පද්ධතිය එනවා. ඇවිල්ලා එකෙන් කාරකාවය වේගට පණිවිඩයෙන් ඉන්න ප්‍රතිචාරයක් දැක්වීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේකෙන් ඇතිවන තව ක්‍රියා වර්ගයක් තමයි ප්‍රතිග ක්‍රියා. දැන් ප්‍රතිග චාපය උපයෝගී කරගෙන ඇතිවන ක්‍රියා වලට අපි කියනවා ප්‍රතිග ක්‍රියා කියලා. දැන් ප්‍රතිග ක්‍රියා ප්‍රතිග ක්‍රියාවක් කියලා කියන්නේ මොකක් හරි දෙයකට සිදුවන ක්ෂණික ප්‍රතිචාරයක්. හරි. ඒ කියන්නේ දැන් මෙතන කෙලින්ම ප්‍රතිග්‍රාහකය තියෙනවා, සංවේදී ප්‍රතිග්‍රාහකය තියෙනවා, CNS සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක තියෙනවා. හැබැයි තියෙන්නේ සුෂුම්නාව. සුෂුම්නාවට ලොකු දෙයක් කරන්න බෑ. සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක උනාට සුෂුම්නාවට මහා ලොකු දෙයක් කරන්න බෑ. හරි. එතකොට එයා දැන් සාමාන්‍ය ගත්තා මෙතෙන්දි අමතර දෙයක්ත් ඔයගොල්ලෝ එක කිව්වා. දැන් සුෂුම්නාව මේ විදිහට තියෙනවා නම් මම අරස්කලා මේ විදිහට දන් දෙනවා. මේ සුෂුම්නාව මේකේ මෙහෙම අධ්‍යනාලේ තියෙනවා, දූෂර කලාප මෙහෙම පේනවා, මේ ත්‍රිමාන. හරි. ත්‍රිමාන මෙහෙම කරනවා බය වෙන්න බෑ. හරි. ඔන්න තියෙනවා සුෂුම්නාව. මේකෙන් කෙලිම මොළයත් එක්ක සම්බන්ධය තියෙනවා. හරි. එතකොට බෑනේ දැන් සුෂුම්නාවට විතර සියලු දේ අපිට හිතලා කරන ක්‍රියා කියන හිතන්න බෑනේ සුෂුම්නාවට. නේද? මේ හරියට හිතන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? බෑනේ. මේ හිතන්න කියලා මෙහෙම නේ තට්ටු කරන්නේ නේද? මෙහෙම තට්ටු කරන්නේ නැහැ හිතන්න කියලා. ඒ අනුව සුෂුම්නාවට හිතන්න බෑ. හරි. සුෂුම්නාවෙන් කරන්නේ ක්ෂණික ප්‍රතිචාරයක් ඇති කරන්න එයාට පුළුවන් ප්‍රතික්‍රියාවක් ඔස්සේ. මේ ජාපය ඔස්සේ. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අනිත් ක්‍රියාවල කකුල අකුස්සන්න ඕනේ කියලා හිතනවා කියන්නේ නැත අකුස්සන්න ඕනේ කියලා කකුල අකුස්සන්න ඕනේ කියලා හිතනවා නම් එතකොට ඒ අවස්ථාවට අදාළව උත්තේජයක් ආව නම් ඒ උත්තේජය යනවා මෙයාට. මෙයාගෙන් සම්බන්ධයක් තියෙනවා කෙනෙක් මොළයත් එක්ක මස්තිෂ්කයත් එක්ක. හරි. එහෙමත් සම්බන්ධයක් තියෙනවා. අනිවාර්යෙන් සුෂුම්නාවත් මස්තිෂ්කයත් අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට මොකක් හරි සම්බන්ධයක් නිසා දැන් හිතන්නකො මේ උදාහරණයක් ඔගොල්ලෝ දන්නවා කඩි. කඩිය කියන සතෙක් ඉන්නව නේද? කුඹි වර්ගය. කඩියෙක් ඉන්නවා. ආයෙන කුඹි. වැඩියක් කන කුඹි ඉන්නවා. කන කියන්නේ වත්තේ කන වගේ නෙමෙයි අපිව කන. ඒක කඩිය කවම සැරයි. හැබැයි කුඹිය කවම එච්චර සැර නැහැ. ඒක අපිට කුඹිය දෙන්නේ කන වැඩි ගාණක් නැහැ. හැබැයි කුඹි කන්නේ කුඹි වලක ඉඳගෙන නා කුඹිය දෙන්නේ කන ගාණක් නැහැ. ආ අතරපස් දෙනෙක් කන ඒත් කවුලක් නැහැ. 10ක් 15ක් කන වපුරන එකල කන්න පටන් ගන්න කූඹි කඩි නෙමෙයි. එතන මොකද කරන්නේ? ආ මෙතන ඉන්න හොඳ තැනක් නෙමෙයි කියලා අපි එතනින් ආගම. අන්න දැන් බලන්න කකුලට ලැබිච්ච ප්‍රතිචාරය නේ. කකුලට ලැබිච්ච උත්තේජය වේදනාව නේ. වේදනාව ප්‍රතිග්‍රාහකයක් ලැබුණා. දැන් ලැබිලා අපිට ඒක රූප හානියක් නැහැ. ඒ නිසා අපි පිටියා. එතකොට අන්නේ ක්‍රියාවේ හානියක් නැහැ. නේද? තව ටිකක් මෙතන හිටියට ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ඉන්නවා. ඔය දේවල් තීරණය වෙන්න ඒ දේවල් තීරණය කරන්න බෑ මෙයා. ඒ දේවල් තීරණය වෙන්නේ අර කාල්පරාසයක් තියෙන නිසා. මොකද කෝඹියා රෝහණය කරන්නේ කාල්පරාසයක් තියෙන හින්දා
මෙයත් එක සම්බන්ධීකරණය මෙයා ඒ වැඩේ කරලා ඉතින් මෙයට අයින් වෙනවා ඈ දැන් එන්න මේ කුමී වැඩි වෙනවනේ කන්න පටන් ගන්නවනේ එතකොට ඒ හින්දා ආ දැන් නම් එයා මෙතන ඉන්නේ කොහොමද නැහැ කියලා අන්න මෙයාට පණිවිඩයක් යවනවා එතනින් අකුලයින් කරගන්න කියලා ඒ තමයි මේ මස්තිෂ්කයත් එක්ක සම්බන්ධ කරගෙන සුෂුම්නාවෙන් ඇති කරපු ක්‍රියාව ඔන්න කඩි එකක් එක පාර්ට් මොකද කරන්නේ කකුල ගන්නවා අයින් ආකට එක පාර්ට් ගන්නවා අනේක පාර්ට් ගන්නවා කියන්නේ ප්‍රතික ක්‍රියාව එතකොට මොලේට යවන යවෙන්න මේකේ වෙලාවක් නැහැ කඩිය සරයි තත්කාර මොකද කරන්නේ මොනිටි දැන් අමතක වෙනවා කකුල එලියට ගන්නවා අන්න ප්‍රතික ක්‍රියාවක් එතනදී වෙනවා ප්‍රතික කාපේ ඔස්සේ මෙහෙම සිද්ධියක් වෙන්නේ නැහැ එතකොට වෙන්නේ කලින්ම අපිට ආව ප්‍රති මේ සංවේදී ප්‍රතිග්‍රාහකයට උත්තේජය ඒ උත්තේජය මේ හරහා ගිය එතනින් චාලක නියරෝණයක් හදා පේශිය සංකෝචනය වුණා ක්ෂණිකව තියෙන ක්‍රියාවක් හරි උදාහරණයක් විදිහට නේද පිච්චෙනවා නේද දැල්ලකට මොකද දැල්ලකට අපේ අතේ යමු කරගම මේක ඉවතට ගන්නවා නේ අයන් එකේ අත වැඩිච්ච ගම ඉවතට ගන්නවා ඒ වගේ මෙතන කඩිය ගාපුවම කකුල ඉවතට ගත්තා ඒ වගේ ප්‍රතීක ක්‍රියාවන් ගොඩක් කලාවට පාලනය වෙන්නේ මේ වගේ ප්‍රතීක චාපයකින් කියලා කියනවා අර වගේ සම්බන්ධීකරණයක් තියෙන්නේ නැලව නෑ නේද දැන් කකුලම්ම අර අතක් නොකර හරි පිච්චෙනවා දැල්ලකට හිතේ තියෙන පුළුවන්ද මේක මේ වැඩේලා පිච්චුණාට අවුලක් වෙන එක නැද්ද එහෙම කියලා එහෙම බෑ ටක් ගාලා ඒවා වෙන්න ඕනේ ඒක තමයි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ වැඩි ආරක්ෂාව හරි මේ සම්බන්ධය ප්‍රතික චාපයේ සම්බන්ධයෙන් ඔය ටික දැනගන්න ඕනේ සුෂුම්නාවත් එක්කම මේක සම්බන්ධ කරලා ඕගලන්ට කරේ ඒක ටිකත් එක්කලා සුෂුම්නාව සහ ප්‍රතීක චාපයෙන් ප්‍රතීක ක්‍රියාව උත්තේමයේ විදිහට කොහොමද සුෂුම්නාව සම්බන්ධ කරගන්නේ කියන එක මෙතනින් සාකච්ඡා වෙනවා. එතකොට ඔබලා බලනවා ඇති දැන් මේ පොඩි ප්‍රමාණයක් තමයි සඳහන් කරලා තියෙන්නේ මේ රූප ඕනේ. මේවා වැදගත්. නිව් සිලබස් එකට එහෙම මේවා ද ඕල්ඩ් සිලබස් කොහොමද වැදගත්? නිව් සිලබස් එකට එහෙම මේවා තියෙනවාද? මේවා කොහෙද තියෙන්නේ කියලා බලනවා ඇති. සමහර විට පොතේ නැතුවත් ඇති. හැබැයි පුරවත් පොතේ දීලා තියෙනවා ඕගොල්ලෝ ප්‍රතීක චාපයක් රූප සටහනක නම් කරලා අඳින්න දැනගන්න ඕනේ කියලා. එතකොට ඒ හින්දා අපිට ඒව අතහැරලා යන්න බෑ. මේක පොඩ්ඩක් හොඳට පරිශීලනය කරන්න. ඒ කියන්නේ පොත විතරක්ම රිසෝස් කුකේ විතරක්ම මේ මත්තම විතරක් යැපෙන්න එපා. අනිවාර්යෙන් තව ඕගොල්ලෝ දැන කියලා දෙතු දේවල් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක හරි කරන්න. හරි. ඊට මේකේ ඊළඟ පාර්ට් එක විදිහට අපි යනවා රෝග කීපයක් මානසික රෝග මානසික නැත්නම් මේ ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් ඇතිවන රෝග කීපයක් ගැන සාකච්ඡා කරනවා හරි එතකොට ප්‍රතික චාපයේ සම්බන්ධ කරුණු වලින් පස්සේ අපි මේ එක්තරා කොටසක කියන්නේ මේ ස්නායු පද්ධතියේ මොළය ඒ ආශ්‍රිත කොටස් සම්බන්ධයෙන් අවසානයේ මොළය සුෂුම්නාව ඒ කොටස් ඉවර වෙලා ඒ සම්බන්ධ රෝග කීපයකට ඊළඟට යොමු වෙන්න බලමු එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් මානසික රෝග ගොඩක් වෙලාවට අර කායික රෝගේ ඉක්මවා යන ප්‍රමාණයකට මානසික රෝගය ඇවිල්ලා තියෙනවා වර්තමාන ලෝකයේ ගත්තාම. එතකොට මේ මානසික රෝග වලින් ප්‍රධාන තැනක් ගන්න රෝග කීපයක් තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දාලා තියෙන්නේ මේ රෝග ටික. ඊනෝන් වාදය, විෂාදය, ඇල්ස්මයිර් රෝගය, පාකින්සන්ස් රෝගය. එතකොට මේ රෝග ගැන ඔයගොල්ලන්ගේ සිලබස් එකට අදාළව පොඩි කරුණු ටිකක් දැනගන්න මම හිතන්නේ මේවා රචනා ප්‍රශ්නයකට හෝ එහෙම යමු කියලා. ලොකු විස්තරයක් බොහෝ වෙලාවට ව්‍යුහගත ප්‍රශ්න වලට MCQ වලට මේවා ඕගොල්ලන්ගේ අවබෝධයක් මේකේ මතක තියාගෙන හැරලා කියන්න නෙමෙයි අවබෝධයක් බලා ගන්න පුළුවන් වෙනවා මේ රෝග ගැන තේරුම ගන්න. හරි මූලිකව මම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම් පොතේ තියෙන ටිකක් බලලා ඔයගොල්ලෝ ඒ ටික සාර්ථක කරගන්න. ඊනොන් මාදේ මේක ගොඩක් වෙලාවට ලංකාවේ අපේ මානසික වෛද්‍යවරුත් ඔය වැඩසටහන වලට ගියාම රූපවාහිනිය වල පුවත්පත් වල විශාල වශයෙන් කතා බහ වෙන රෝගයක් මේ හිනෝන් වාදය කියන්නේ ඉංග්‍රීසි නම ටිකක් අමාරුයි කියවන්නේ. ඒත් මේක ගොඩක් වෙලාවට කියන්නේ මොනවා හරි ස්වභාවයේ නැති දේවල් අපේ ඔළුවේ මේකට එන්න පටන් ගන්නවා. يعني එකපාරින්ම නෙමෙයි මේක වෙන්නේ ක්‍රමක්‍රමයෙන් මේ රියල් සහ අන්රියල් සිටුේෂන්ස් රියල් ඇන්ඩ් අන්රියල් කියන දේ එයා මෙන් කරලා හඳුනා ගන්න බැරි ස්වභාවයක් මේ රෝගියට රෝගී ලක්ෂණ ඇති වෙන පටන් ගන්න ඉන් පස්සේ ඔය දේ එනවා. ඒ කියන්නේ අර
අදෘශ්‍යමාන ලෝකවලට යනවා කියන්නේ ඒවා ගැන විශ්වාසය තබනවා නිරන්තරයෙන් ඒවා ගැන සෙවිල්ලෙන් ඉන්නවා මේ වගේ தத்துவයක් මේ හිනොන් මාදී தத்துவෙදී ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙනවා ඒ කියන්නේ යම්කිසි රෝගය පැවතිලා ටික කාලයක් ගත වෙලා මේ රෝග ලක්ෂණ ටිකක් උස්සන්න ගතියට එද්දී තමයි මේ වගේ ලක්ෂණ එන්නේ එතකොට මේකට තව දැන් බලපාන දේවල් ගත්තාම ඥාන මේ බලපෑම මේකට තියෙනවා ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික බලපෑම් තියෙන්න පුළුවන් ඒ වගේම වටපිටාවෙන් හරි වටපිටාවෙන් ඇතිවන සමාජීය බලපෑම් හරි දැන් ගොඩාක් මානසික රෝග වලට ඒක සම්බන්ධයි මොකද අපේ එදිනදා ජීවිතය තුළ අපි ගොඩක් වෙලාවට මනස පීඩාකාරී තත්ත්ව වලින් ගත කරනවා නම් මනස වේදනා නම් මේ தත්ත එන්න පුළුවන් තව මේ තව ගත්තාම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මේ විහිනුවන් මාදේ කියන தත්ත්වය ගොඩක් උස්සන්න කරනවා කියලා කියනවා වෛද්‍යවරු. ඒතර ඒ තමයි බලපෑම්. ප්‍රවේණික බලපෑම් ඊට පස්සේ පරිසරික වටපිටාවෙන් ඇති වෙන සමාජීය බලපෑම් ඊළඟට මත්ද්‍රව්‍ය. ප්‍රධාන විදිහට ඒක මත්ද්‍රව්‍ය ලබා කරනවා. ඒ නිසා ඒ ගැන අවබෝධයක් ගන්න. ලක්ෂණ විදිහට තියෙන්නේ රියල් ඇන්ඩ් නන් රියල් මේ යථාර්ථය අවබෝධ කරගන්න බෑ. යථාර්ථව නොවන දේවල් ඔළුවට ගන්න. මේ නොර්මාලයේ தත්ත තුලදී. එතකොට කෙනෙක් සමහර වෙලාවට අද්භූත දෙයක් Taman diya බලන් ඉන්නවා කියලා ඒ වගේ ඒ රෝගයේ තියෙන කෙනෙක් හැමතිස්සෙම එහෙම හිතනවා. හරි කවුරුහරි කෙනෙක් Taman diya නිතරම බලන් ඉන්නවා. ඒක සමහර කෙනෙක් හිතනවා මොකක් හරි ඔය අමනුෂ්‍ය බලවේගයක් වෙන්න පුළුවන් එහෙම කියලා. එහෙම නැත්නම් දෙවි කෙනෙක් බලන් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඒ විදිහේ කොයි විදිය කිව්වත් කෙනෙක් සැක කරනවා සැක කිරීම වැඩි වෙනවා දැන් සමහර කෙනෙක් ඉන්නවා එහෙම අදෘශ්‍යමාන නැති වුණා අනිත් අය ගැන අනිත් මිනිස්සු ගැන තමන්ගෙම අසල්වාසීන් ගැන වෙන්න පුළුවන් තමන්ගෙම මේ ඥාතියින් වෙන්න පුළුවන් ඒ අය ගැන අසාමාන්‍ය විදියට සැක කරනවා මේ රෝග තත්ත්වය ආපහුම ඒතර ගොඩක් වෙලාවට දැන් ලංකාවේ ගත්තාම ඔය එක එක අමනුෂ්‍ය බලපෑම් වල ආරූඪ වෙනවා නේද පෙරේති ආරූඪ වෙනවා එහෙම කියලා තියෙන්නේ ඒවත් ගොඩක් වෙලාවට මේ රෝගය හා සම්බන්ධයි තොර ඒ රෝගය ගැන ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඒව ගැන ලිපිලියා තියෙනවා ගොඩක් වෙලාවට එහෙම කට්ටණිය පස්සේ යකඳුරෝ පස්සේ ගිහිල්ලා ඒවෙන් ගොඩක් වෙලාවට තවදුරටත් අගතිගාමී වෙච්ච ඕන තරම් කට්ටිය මේ රෝග තත්ත්වයට දෙහිටපුවා ඒ අය පූර්ණ විදියට සුව කරලා තියෙනවා කියලා වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ තේරුම් ගන්න ඕනේ කෙනෙක් ඒ විදිය පෙන්නනවා නම් රෝග ලක්ෂණ අනිවාර්යෙන් ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. මේ හිනොන් මාදේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට මේකට ඇති වෙන ප්‍රධාන හේතුව වෙන්නේ අපේ ස්නායු පද්ධතිය අතර ගත්තාම ඩෝපැමින්. ඩෝපැමින් කියලා තියෙනවා මේක ස්නායු සම්ප්‍රේෂකයක්. නියුරෝ ට්‍රාන්ස්මීටර් එකක්. මේ ඩෝපැමින් ස්නායු සම්ප්‍රේෂකේ බලපෑමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ මේකේ නිපදවීම ක්‍රියාවලිය. ඒ කියන්නේ අඩු වැඩි වීම තමයි මේකට ප්‍රධාන වශයෙන් බලපානවා කියලා කියන්නේ හේතුව විදිහට. එතකොට මේකට කාලයක් යද්දී මේකට ප්‍රතිකාර කරලා යම් කිසි සුව මට්ටමකට ගෙන්න පුළුවන් රෝගයක් තියෙනවා නම් හරි තරම් ගොඩක් ලංකාවේ බහුලව පවතින රෝගයක් හරි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් මිත්‍යා විශ්වාස වලට එම නැඹුරු වෙන්න ප්‍රධාන හේතුවක් වෙන රෝගයක් ඊළඟට විෂාදය ડિප්‍රෙෂන් මේක ගොඩක් වෙලාවට තියෙන්නේ තරුණ පිරිස අතර දැන් වර්තමානයේ නම් ගොඩක් වෙලාවට මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වයට මම දන්න විශාල මේ විශ්වවිද්‍යාල ඊට පස්සේ ඒ ලෙවල් ඕ ලෙවල් කරන ශිෂ්‍ය ප්‍රජාව අතර මේ තත්ත්වය ගොඩක් වෙලාවට වර්ධනය වෙලා තියෙනවා මේකට බේත් පාවා ගන්න ගොඩක් මේ ඉගෙන ගන්න වයසේ ශිෂ්‍යෝ ඉන්නවා අනිත් මේ වැඩිහිටි පරම්පරාව ගැන කතා නොකරුණා වැඩි ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් ડિප්‍රෙෂන් තියෙන අය ඉන්නවා ශිෂ්‍යව ඉගෙන ගන්න අය අතර ඒතර මේකටත් හේතු වෙන්නේ අර විදිහම ස්නායු සම්ප්‍රේෂකවල අසමතුලිතතාව. ඒ කියන්නේ ඒවා ඒ අවශ්‍ය ප්‍රමාණයට දැන් ඩෝපමින් එනවනම් ඒක එන්ඩෝනේසාම් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඩෝසේජ් එකක් තියෙනවා. ඒකට වඩා ඒක ඉක්මවා ගිහිල්ලා හෝ ඒකට අඩු වෙයි. ලැබුණාම තමයි මේ විෂාදයේ තත්ත්වය එනවා කියලා කියන්නේ. ඒතකොට ඒකට හේතු වෙන්නත් පුළුවන් අර වගේම මේ ප්‍රවේණික රෝගවල මේ ස්නායු සම්බන්ධිය සම්බන්ධව මානසික රෝග කියලා අපි හඳුන්වන ඒවට ගොඩක් වෙලාවට හේතු වෙන්න පුළුවන් එකම දේවල් ටික. හරි ඒ ප්‍රවේණික බලපෑම ඥානමය බලපෑම ඊළඟට පාරිසරික සහ ඒ වගේ සමාජීය සාධක
लक्षण मत कोई वायस मत मेकअप
මේකට හේතුවත් වෙන්නේ ඩෝපමින් සුනාර සම්ප්‍රේෂකයේ නිපද වීම අඩු වීම. ඒකට එතන පොඩි ප්‍රශ්නයක් එනවා නිපද වීම අඩු වීම කියන එකෙන්. හරි නිපද වීම අඩු වෙනවා. දැන් නිපද වීම අඩු වෙන එක ටිකක් හදන්න දැන් මෙතනදී උනේ අර සම්ප්‍රේෂණය ගැටලුනේ. එතකොට දැන් ඩෝපමින් අඩු නම් ඩෝපමින් ටිකක් අපිට පිටින් දීලා හරි ඒක වැඩි කරලා දෙන්න පුළුවන්. එකෙන් ශ්‍රාවය වෙන ඩෝපමින් වන්න ඩෝපමින් අඩු වීමට අදාළ මොනව හරි ඒවැ මොලේ තියෙන මොකක් හරි ඉදයක් වුණා. එතකොට ටිකක් ප්‍රශ්නයක් වෙනවා ඒක අපහු හදන්නේ. හරි මෙතෙන්ට වෙන ක්‍රියාවයි මෙතන ක්‍රියාවයි වෙනස්. එතකොට ඩෝපමින් අඩු වීම නිසා මේකේ ගොඩක් වෙන එකක් තමයි දේහ චලන වලට මේක සම්බන්ධයි මේ පාකින්සන්ස් ඩිසීස් එක. හරි දේහ චලන වලට. ඒ කියන්නේ චලන පාලනය කරගන්න බැරුව යනවා. මූලික තත්ත්වයට තේ විවිලියුම මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ මූණේ විවිධ චලන තියෙනවා. ඒ කියන්නේ තමන්ට හිනා වෙන්න ඕනේ හිනා වෙන්න බෑ. හරි මූණේ පේශි ක්‍රියාත්මක වෙන්න බෑ හිනා වෙනවා. මූණේ අදහස් හැඟීම් ප්‍රකාශ කරනකොට ඒ මේ මූණේ ගොඩක් පේශි ඒවට දායක වෙනවනේ. එහෙම දායක කරගන්න බෑ. තමන්ට හිනා වෙන්න ඕන නැට හිනා වෙන්න බෑ. සමාලෝචනට අර කටපැත්තකට යනවා. එහෙම කියන්නේ අන්න ඒ වගේ ලක්ෂණ මේ පාකින්සන්ස් රෝගයට අදාළව එනවා. ඒ වගේම අත්පාවල පව ඒ විදිහේ පේශිවල අසමානතාවය ඇති වෙලා සමහර ලාඩ සම්බරතාව නැති වෙලා වැටෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඊළඟට වෙමිලීම්. හරි එහෙම අපි කියන්නේ වෙමිලීම් ඇති වෙනවා. සම්බරතාව නැති වෙනවා. ඔය වගේ දේවල් මේ පාකින්සන්ස් ඩිසීස් එකට අදාළව තියෙනවා. ඒතකොට මේකට බලපෑම් කියලා ඉතින් ලොකුව නැහැ. ප්‍රවේණික බලපෑම තියෙනවා. හරි ප්‍රවේණික බලපෑම සහ වයස්ගත වීම මේ රෝගය දැන් මූලික තරුණ කාලයේ ඇති වුණත් වයස්ගත වෙද්දී තමයි මේ ගොඩක් අර අසීරුතා තත්ත්වයට පත් වෙන්නේ. මේවට ප්‍රතිකාරයක් නැහැ. හරි සම්පූර්ණ නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. පාලනය කරගෙන යන්න තමයි ප්‍රතිකාර තියෙන්නේ. ඒතර මෙන්න මේ රෝග හතර පොඩ්ඩක් වෙනස්කම් ඇතුව දැනගන්න දැන් මේකේ තියෙන ලක්ෂණ. ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ ඔයගොල්ලෝ අඳුනගත්තොත් එතකොට අවබෝධය එනවනේ නේද? එකම හේතු ගොඩක් වෙලාවට එකයි. කියන්නේ මේ බලපාන සාධකේ කියලා අපි කියුවේ. ඉගෙනේ ඒවට හැම එකටම ප්‍රවේණික සාධක ඒ වගේ දේවල් බලපානවා. මේකට වයස සහ මේකටත් වයසගත වෙද්දී වයසගතයට වැඩිපුර බලපානවා කියනවා. ඒතර මේ රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ. හරි ඒ ටික හොඳට බලාගන්න. මේකෙදි ගොඩක් වෙලාවට අර යථාර්ථය අවබෝධ කරගන්න බැරුව විවිධ අදෘශ්‍යමාන දේවල් පස්සේ යනවා. ඒවා විශ්වාස කරනවා. ඒවට ඇබ්බැහිවීම හේතුවෙන් ඒවා නිරන්තරයෙන් විතර වර්ධනය වෙනින්ද මත්පැන් මත්ද්‍රව්‍ය වලට තැබෙයි වෙලා ඒතර මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මේකෙන් තව බරපතල තත්ත්වයක් තියෙනවා. ඊළඟට විෂාදය වුණාම ඒකේ කනස්සල්ල ඉක්ම විඩාව ඒ වගේ නිතර කෝප වෙනවා සතුටක් නැහැ ඔය වගේ තත්ත්වයක් තියෙනවා. මේක තියෙන්නේ ගොඩක් වෙලාවට ඇල්සමයිර් වල අමතක වෙනවා. ඩිමෙන්ෂියා ඩිමෙන්ෂියා තත්ත්වයක් තියෙනවා මේකෙදී. මේකෙදී දේහ චලන හා සම්බන්ධ ඒවා පාලනය කරගන්න බැරුව අපසට් යනවා. ඔන්නෑ ලක්ෂණ ටිකත් එක්ක පොඩ්ඩක් මේ රෝග ටික බලාගන්න. ඒක මහේරි කියලා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් අපි මතක් කරේ. එතකොට ප්‍රතිග චාපය හා සම්බන්ධ ඒ කොටස් ටිකත් එක්කලා මේ ටික බලන්න. එතකොට මේකේ එක පාර්ට් එකක් ස්නාය පද්ධතියට අදාළ එක පාර්ට් එකක් සම්පූර්ණයෙන් අපි කවර් කරලා තියෙනවා. එහෙනම් ඊළඟ පාර්ට් එක විදිහට අපිට පාර්ට්ස් කීපයක් තව තියෙනවා. සංවේදී අවයව ඊට පස්සේ අන්තරාසර්ග පද්ධතිය ඒවැත් තියෙන වැදගත් කොටස් ටික අපි එකතු කරගෙන මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකම් හැමෝටම අයබෝවන්.